ගුණදාස කපුගේ මහත්මයාගේ සින්දු කියපු මෙන්න මේ හාමුදුරුවෝ ඔබ සෝෂල් මීඩියා තුළ හැමතැනම දකින්න ඇති. අපි හොයා බැලුවා මේ ස්වාමීන් වහන්සේ සැබෑම ස්වාමීන් වහන්සේ කෙනෙක්ද එහෙම නැත්නම් ගිහි පුද්ගලයෙක්ද කියන කාරණාව පිළිබඳව. මෙයා භික්ෂුවක්ද මෙයා කවුද කියන කාරණාව පිළිබඳව සොයා බලන්න මෙන්න මේ විදිහට තමයි අපි මොහුට ඇමතුමක් දුන්නේ මියුසිකල් ෂෝ එකක් සඳහා. හලෝ. හලෝ අයන. අපේ වැඩේ හරියට දන්නේ නැහැ නේ මචං. මොකද වැඩේ කිව්වේ? අර මියුසිකල් එකට. හලෝ. ඇඩ්වාන්ස් අපි ඇඩ්වාන්ස් දැම්ම මේ එනව නේද? දාට ස්ටේජ් නගින සිවුර ඇඳගෙනම නගිනවද නැත්නම් වෙන වෙන කොස්ටියුම් එකක් මොකක් හරි දාලා නගිනවද? නෑ නෑ එහෙම නෑ මං දැන් සිවුර ඇල්ල ගොඩාක් අල් මං සාමාන්‍ය මේ නෝමල් ඉන්නේ. අම්මට සිරි එහෙමද? ඔව් ඔව් ගොඩක් අල් සිවුර ඇල්ල මං ඔන්න ඔච්චර අයින් කරන්න ඕන නැත්නම් ඔය ඇල්ල ඩක් ඔය දැන් මචං ඉතින් ඔය අයින් කරන්න කියලා මේ ඔය එකේ තියලා ඔන්න TikTok වගේ අර දානවා කියලා මේ එකේ නෑ. ඔව් මචං මේකද ඒක වෛරල් වෛරල් ඒක ඒක වහින වෛරල් කට්ටියම දන්නවා. එතකොට ඔබට පැහැදිලි අවසානයේදී මොහු කියනවා දැන් මං ගොඩක් කල් සිවුරු ඇරලා මේක පරණ වීඩියෝ ටිකක් මේක මට අයින් කරගන්නවත් බැරුව ඉන්නේ කියලා ඉවරලා මේ පුද්ගලයා කියනවා. දැන් ඔබ පැහැදිලි කරගන්න මේ සිද්ධ වෙච්ච වරදක් මේ භික්ෂුවක් පසුතැවිලි වෙන කාරණාවක් සහ මේ වෙන විට සිවුරු ඇරලා ඉන්න භික්ෂුවකගේ වීඩියෝ එකක් තමයි වීඩියෝ ටිකක් තමයි මේ වෛරල් කර කර වෛරල් කළ කර මේ මිනිස්සුන්ගේ එක පැත්තකින් ශ්‍රද්ධාව නැති කරනවා බුද්ධ ශාසනය පිළිබඳව අපකීර්තියක් ඇති කරනවා අනිත් පැත්තෙන් මේක තව තවත් සමාජයට යවන ගමන් ඔවුන් තමන්ගේ චැනල් වල රිච් එක වැඩි කර ගන්නවා. ඒ නිසා මේකේ අපි පැහැදිලිව මේ වීඩියෝ එකේදී ඔබට කියන්න අදහස් කළේ මේ භික්ෂුව මේ සින්දු කියන භික්ෂුව මේ වන විට ඉන්නේ සිවුරු ඇරලා. ඔහු සිවුරු ඇරලා කියලා බොහෝ කාලයක් ගත වෙනවා. නමුත් මේ channel එකේ access නැති නිසා මේ video ටික අයින් කරගන්න බැරුව ඉන්නේ. හැබැයි අපි තවත් තලුමරමරා මේ video share කර කර මේවට බැන බැන තවත් මිනිස්සු අකුසල් රැස් කරගන්නවා.